അഗയുമായി അത് മെലേസ് അഭി സിദ്ധുപാഞ്ച് സഞ്ചാരക സംവർദ്ധന വനജീവി മാതരേ പുറവരേ സന്നിവേദന വിയതും പിരിമേ മാധ്യഭിമാനി ദിനഹസ്ത നവയ സംവാദ പ്രധാനേതി മഹജന സേവ പ്രശസ്ത അഗയും ഹാ ഗവേഷണാത്മക മാധ്യ ഭാവിതയ അഗയുമസ് പ്രമുഖാഭിമാനി ജനചന്ദ്രനി ഹരസര സമ്മാനയ സദാഹു പൂർവികാവ දබුල රංගිරි මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා වර්ෂ 2000 රංගිරි දබුල පුරවරයෙන් මාධ්‍යකරණ පිවිසි මේ කෘතස්ත මාධ්‍යවේදියා මේ වනිට ලංකාදීප හිරු දෙරණ මාලියාවේ රැසක් නියෝජනය කරමින් ඉතා විශිෂ්ට ගණයේ සමාජ මේවරකට අත්උදව් දෙන අපේ සොසුන් මාධ්‍යවේදී මාධ්‍ය ඇගිරුම අතරට 2018 අතරේදී යුනෙස්කෝ ධාරිතා සං ධාරිතා පිළිබඳ වාර්තාකන සමාජය සහ ගවේෂණාත්මක වාර්තාකරණ පිළිබඳ ජනාධිපති සම්මානය දිනා ගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඒ වගේම වසරේ 2016 වසරේ ප්‍රශස්තම ගෝලීය රාජ්‍ය සම්මානය ඔහු මාධ්‍යයට රැගෙන එනවා. මේ ආදී රස හිමි කර ගනිමින් මාධ්‍ය පුහුණු ගවේෂණාත්මක මාධ්‍ය භාවිත පිළිබඳ ඉන්දියානු සංචාර හා මහජන සේවා රසක් ඔහු ඉෂ්ට කරනවා. ඊට අමතරව ඔහු රුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හෙට දවස සුරක්ෂිත කිරීම උදෙසා ඉතා විශාල මෙහෙවරක් මේ රටට වගේම දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහු ඉෂ්ට කරන සමහරයි. ඒ අතරට පාසල් ගොඩනැගී ඉදිරිවීම දරුවන්ට පාසල් උපකරණ ලබා දීම ඇඳුම් පළඳින ඇඳුම් පළඳින ලබා දීම ආදී විශිෂ්ට මෙහෙවර රසක් ඔහු ඉෂ්ට කරනවා. පසුගිය දවසක ඔහුගේ ඉලක්කය පසු කරවා නිවාස සීයක් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහුගේ පෑන හසුරා ඔහු ලබා දෙනට අපේ සොසුන් මාධ්‍යවේදියාට හැකි වෙනවා. මාධ්‍ය පුරවේ සංවේද වියතුන් පිළිමේ මාධ්‍ය අභිමානී 2019 සම්මානයේදී මහජන සේවා ප්‍රශස්ත අගයුම් සහ ගවේෂණාත්මක මාධ්‍ය භාරතය අගයුම්වත් ප්‍රමුඛ අභිමානී ජනසංජනී හරසර සම්මානය කාංචන කුමාර ආදිදාස් මහතා දිනා ගන්නවා. ඒ ගවේෂණාත්මක ඥානයේ විදහා දක්වමින් මාධ්‍යකරණයේ නියැලෙන යපුරු මාධ්‍යවේදියා. ඔහු ලංකාවේ සෑම මාධ්‍ය ආයතනයකටම පහේ තමන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කරන පිටපත ටිකක් හරි වෙනස්. මගේම කියන්නේ ඇයි? මතු පිට තියෙන දේ නෙවෙයි ඔහු දකින්නේ. අතුලන්තේ ඔහු නිරන්තරයෙන් සෑම උත්සාහ කරනවා. ඒ නිසා අපි උණුසුම ප්‍රාර්ථනා කරනවා මේ මාධ්‍ය ශිෂ්ත්‍රයේ වෙනුවෙන් අනාගත මාධ්‍ය ලෝකයේ වෙනුවෙන් මේ කරගෙන යන ලබන වැඩ කොටස වෙනුවෙන් ඒ වගේම අපි ආරාධනා කරනවා අද දවසේදී මේ මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳව අපි කෙටියෙන් ඔබෙන් අදහසක් දැනගන්නට කැමතියි. තම කෙටියෙන් කියනවා නම් මේ මාධ්‍ය කියන එක පී කරගන්නත් පුළුවන්, පව් කරගන්නත් පුළුවන් එකක් හැටියට තමයි මම දැක්කේ. ඒ නිසා තමයි මගේ මාධ්‍ය මෙහෙවරට අමතරව ප්‍රවෘත්ති වාර්තාකරණය, ගවේෂණාත්මක වාර්තාකරණයට අමතරව මම එළුවට ගෙනියන්න යම් කිසි දෙයක් ඉතුරු කරගන්න හැකියාව ලැබුණා. මගේ වසර 20ක මාධ්‍ය ශිෂ්‍යත්වයේ පරිශීලන ඒ අනුව මම මාධ්‍ය වාර්තා කරලා දිවල් සීඑම්ගේ මේ අනකොට ඉදි වෙමින් පවතිනවා. ලබන මාසයේ සීඑම්ගේ වාර්තාවෙන් හැකියාව ලැබුණා.